කියන්නේ දැන් පූර්ණ රාජ්‍ය කිව්වොත් එහෙම මේ මගධගේ පිළිදාමුදාවෙන් ගෞරව ආචාර ධර්ම විතර කරන්නේ රාජ්‍ය අනුග්‍රහය කියන ඒක මේ අර පාරදී පිළිදාමුදාව නැහැ ඒත් සාපේරහලා කියන්නේ නැහැ මේ පුණාට කාර්යය කියලා හැබැයි තෙන්සා කරනවානේ හැබැයි කරන්නේ ඒකම තියෙනවා පසුගිය කාලේ අසනීප තත්ත්වයෙන් හිටියා. ඊයේ හදිසියේ උන්වහන්සේ රෝගාතුර වීමත් එක්ක කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරලා අද උදෑසන ඒ අවශ්‍ය ප්‍රතිකාර කරලා දහවල් 12:45ට පමණ උන්වහන්සේ අපවත් වේවදාලා. උන්වහන්සේගේ අවසන් කටයුතු ආදාහන කටයුතු ඉෂ්ට සිද්ධ කිරීම සම්බන්ධයෙන් පූජනීය මහා සංඝරත්නයත් අග්‍රාමාත්‍යතුමා ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යතුමා ඇතුළු ජනාධිපති ලේකම්තුමා ත්‍රිවිධ හමුදාපත්තුමන්ලා පොලිසිය කියලා නිලධාරීන් දායක සභාවේ අය ඒ වගේම සම්භාවනීය පිරිසක් ඒක රාසි වෙලා ඒ ආදාහන කටයුතු කොයි ආකාරයෙන් පවත්වන්න ඕනද කියන කාරණාව සම්බන්ධයෙන් දැන් විහාරස්ථානය තුළ සාකච්ඡාවක් පවත්වලා නිමා වෙච්ච මොහොත. ඒ අනුව ඒ සාකච්ඡාවේදී ගත්ත තීරණවලට අනුකූලව උන්වහන්සේගේ ආදාහන කටයුතු මේ ලැබෙන සඳුදා හවස 4:00 ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිට තියෙන භූමිය තුල නැත්නම් ගංගාරාම විහාරස්ථ පරිශ්‍රය තුල රාජ අනුග්‍රහය ඇතිව පැවැත්වීමට තීරණය වුණා. උන්වහන්සේගේ දේහය හෙට උදෑසන 6:00 විහාරස්ථානයට රැගෙනීමට නියමිත අතර දායකකාරකාදීන්ට සදහැවතුන්ට උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හෙට උදෑසන සිට සඳුදා තෙක් ආදාහන කටයුතු පැවැත්වෙනකන් ඉඩකඩ තියෙනවා. ආදාහන කටයුතු ඉෂ්ට සිද්ධ කරලා ගංගාරාම විහාර පරිශ්‍රය තුළ දායක සභාවත් මේ ආදාහන කමිටුවත් අවශ්‍ය ඒ සැලසුම් සකස් කරලා ක්‍රියාත්මක කිරීමට නියමිතව තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය මම විශ්වාස කරනවා ඒ අවශ්‍ය රථවාහන හැසිරීම් සහ ඒ අයට එන අයට වාහන නැතරවීම් කටයුතු සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය ඒ දැනුම අවබෝධය ලබා දෙනවා ඇති. කොයි ආකාරයෙන් ඒ පිරිස් සම්බන්ධ වෙන්න ඕනද, වාහන වලින් එන අය, බස් වලින් එන අය කොහොමද එන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ රටේ පහළ වෙච්ච දුර්ලභ ගණයේ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් හැටියටයි උන්වහන්සේ ජාති ආගම් දේශපාලන ભેදයකින් තොරව කොයි කවුරුත් පිළිගනු ලබන්නේ. වසර 10 පමණ කොළඹට ඇවිල්ලා ගංගාරාම විහාරස්ථානය තුල පැවිදි දිවියට පිවිසලා දසක 7කට අධික කාලයක් ධර්ම ප්‍රචාර කටයුතු සහ ජාතික ආගමික සමාජික සංස්කෘතික කටයුතු කැපවීමෙන් ඉෂ්ට සිද්ධ කරලා තරුණ පරම්පරාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කරපු ඒ වගේම භාෂා සාහිත්‍යයට අමිල සේවාවක් කරපු නායක හාමුදුරු නමක්
හැටියටයි උන්වහන්සේ පිළිගනු ලබන්නේ. ඒ නිසා උන්වහන්සේ බොහොම සරල ගති පැවතුම් එක්ක ජීවිතය ගෙනිද්දත් අද උන්වහන්සේ අපෙන් සමු අරගෙන තියෙන මොහොතේ මේ ආදාහන කමිටුව සහ රජය, ඒ වගේම ලංකාවාසීන් කැමැත්ත පරිදි ඒ අවසන් කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම දායකකාරකාදීනොත් කැමැත්ත පළ කළා. ඒ අනුව ඒ කටයුතු ඉදිරි දිනවල ඉෂ්ට සිද්ධ කරනවා යැයි උදේ 6ට, හෙට උදේ 6ට, සෙනසුරාදා උදේ 6ට ආදාහනය පැවැත්වෙන්නේ 4:00 ඉතින් 4:00 විතර විහාරස්ථානයේ දේහය ඔසවලා පොඩි පෙරහැරකින් ඒ ආදාහනය කරන ස්ථානයට වැඩම කරවන්නටයි අපේක්ෂා කරන්නේ.